නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගනී. ඒකම පිස්සු කාර්යයක්නේ. රෝහල විතරක් අරගෙන වැඩක් තියනද? සයිටම් එක දැන සතු කරන්නේ. මේකේ වෘත්තීය ප්‍රශ්න දැන් ඉවරයි. මේකේ තියෙනවා නම් තියෙන දේශපාලන ප්‍රශ්නය. තනකොළ කවණ එකයි, පුන්නකු දෙන එකයි, වතුර දෙන එකයි ඔක්කොම බාර නම් තියෙනවා රජය. ගොම ටිකයි, කිරි දෝණ එකයි දීලා තියෙනවා නෙවිල් ප්‍රනාන්දු. පුංචි ඡන්දය ගැන ජනපතිගෙන් ඉඟියක්. ජනවාරි පෙබරවාරි වෙනකොට පළාත් පාලන ආයතන වලට සභාපතිව මන්ත්‍රී මණ්ඩල පත් වේවි. ව්‍යවස්ථා මණ්ඩලයේ සමාජිකින්ට අස්ගිරි පාර්ශ්වයේ අප්‍රසාදය. අපේ පාර්ශ්වයන් වලින් දීප් අදහසේ වාර්තාවට ඇතුළත් වෙලා නැහැ. 2011 කටුනායක උද්ඝෝෂණයේදී පොලිසිය නීති කඩලා. මළමේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරා ගැනීමට දාලා ගිවිසුමට අද පෙරවරු වේ අසන් තිබුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී. මළමේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරා ගැනීමේ ගිවිසුමට අත්සන් තැබීම අද සිදු කෙරුණේ එම රෝහල් පරිශ්‍රයේදී. රෝහල පාර්ශ්වයේ නියෝජනය කරමින් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ රජය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක සුගද්දාස මහතා රෝහල පවරා ගැනීමේ ගිවිසුමට අත්සන් තැබුවා. අදාළ රෝහල ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 3.5ක් ණයක් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට ලබා දුන් ලංකා බැංකුව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබුවේ එහි සාමාන්‍ය අධිකාරී බීඑම් ගුණසේකර මහතායි. මම සයිටම් ආයතනය ආරම්භ කෙරුවේ මුදල් උපයා ගන්න නෙමෙයි. 2005 වර්ෂයේ විශ්ව වර්ණපාලවන් මහත්තයා ඉල්ලීමුවට තමයි මේක මම පටන් ගත්තේ. අද සයිටම් ආයතනයේ ඉන්නවා ඒ තුනක් හම්බ වෙලා විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න බැරි වෙච්ච ළමයි. ඒ ළමයින්ට අද සයිටම් විශ්වවිද්‍යාලය නිසා අනාගතයක් තියෙනවා. මොකද්ද කියලා මගෙන් අහනවා. සර්ට දුක නැද්ද මේ රෝහල දෙන්න කියලා මෙච්චර ලස්සන. මං කියන්නේ අපිට පුරුදු දන් දීලා. අද අත්සන් තිබුණු ගිවිසුමට අනුව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල අගෝස්තු මාස පළවෙනිදා සිට රජයේ රෝහලක් ලෙස පවත්වාගෙන යාමට නියමිතයි. බොහෝ පුවත්පත් සඳහන් කෙරුවා නෙවිල් ප්‍රනාන්දු මහතාගේ ණය ටික රජයට ගෙවන්න තමයි මේ ස්පිතාලේ බාර දෙන්නේ කියලා. මේක අමූලික බොරුවක්. ඇත්ත වශයෙන්ම මේක පවරා ගැනීමක් නෙමෙයි, මේක තෑග්ගක්. ඒ වගේම මේ රෝහල සම්බන්ධයෙන් තියෙන ණය සියල්ලම ගෙවන්න නෙවිල් ප්‍රනාන්දු මහත්තයා පෞද්ගලිකව අසම් කරලා තියෙන බව මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. මේ දෙවන්ත රෝහල අපිට ලැබෙන්නේ විදේශයකින් නෙවෙයි, අපේම ස්වදේශීයක ආයෝජකෙක්. ඒකයි මෙතන තියෙන වැදගත්කම. වෛද්‍ය අධ්‍යාපනයේ පිළිබඳව ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් වෘත්තීය ප්‍රශ්නය, දෙවෙනි එක තියෙනවා දේශපාලන ප්‍රශ්නය. ප්‍රමිතියක් තිබුණේ නැහැ වෛද්‍ය අධ්‍යාපනය ගැන මේ රටේ. නෙවිල් ප්‍රනාන්දු මහත්මයා 2009 දී ඉල්ලනවා ඔබලාගේ අවම ප්‍රමිතිය අපිට දෙන්න, ඒ අනුව මේ වෛද්‍ය පීඨය සකසන්නට කියලා. වෛද්‍ය සභාවේ දා හිටපු සභාපතිවරයා දන්නනවා අපිට එවැනි අවම ප්‍රමිතියක් නැහැ කියලා. එතකොට වැරද්ද කාගේද? 2010 දී මොහු ඉල්ලනවා මට මේ විශ්වවිද්‍යාලය රුසියානු විශ්වවිද්‍යාලයත් සමග එකතු වෙලා උපාධි ප්‍රදානය කරන්නට ඉඩ දෙන්න කියලා. එතකොට වෛද්‍ය සභාව එදා හිටපු සභාපති වරිය කියනවා ඔබ රුසියාවත් එක්ක යන්න එපා, ඔබ මේ රටේ උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් බවට පත් කරන්නට. එතකොට කවුද කිව්වේ වෛද්‍ය සභාව? අද ලංකාවේ වෛද්‍යවරුන් ඉන්නේ 165,000. දියුණු සෞඛ්‍ය සේවයක් ගොඩනගන්නට නම් 100,000ක් ඕනේ. ඒ නිසා මෙවැනි වෛද්‍ය විද්‍යාල තව විශාල ගණනාවක් අපිට ඕනේ මේ රටට. මේකේ ඉන්න කාර්ය මණ්ඩලයේ කිසිම කෙනෙක් රජයට පැවරුවයි කියලා කිසි කෙනෙක්ගේ රස්සාව නැති වෙන්නේ නැහැ, මතක තියාගන්න. අපි ඒ සහතිකය දෙනවා. මේකේ වෘත්තීය ප්‍රශ්න දැන් ඉවරයි. මේකේ තියෙනවා නම් තියෙන දේශපාලන ප්‍රශ්නය. ඒකට අර අන්තවාදී පක්ෂ දෙකට පුළුවන් ඒක කියන්න. හැබැයි ඒගොල්ලන්ගේ සමහරුන්ගේ දරුවෝ හැම යනවා. ඒ පුද්ගලික තැන්වල ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමුන්නාස්සේගේ සයිටම් වෛද්‍ය පීඨය මේ වගේම දියුණු කරලා මේ රටේ රජයේ වෛද්‍ය පීඨවල ඉඩ නැති ශිෂ්‍යයින්ට ඒ දොර ඇරලා මේක 100ක් නෙවෙයි ළමයි 500 දක්වා වුණත් දියුණු කිරීමට අවශ්‍ය සියලුම සහයෝගය අපි තමුන්නාස්සේට ලබා දෙනවා. ඒ වෛද්‍ය අධ්‍යාපනය දියුණු කිරීම සඳහා අක්කර 5ක භූමිභාගයක ඉදිකර ඇති නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලකට අවශ්‍ය සියලු පහසුකම් වලින් සමන්විත බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. මහල් 8ක ගොඩනැගිලි දෙකකින් සහ මහල් 4ක ගොඩනැගිල්ලකින් සමන්විත මෙම රෝහල ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් පාලනය කිරීමට නියමිතයි.